නානුවෝය පොලිස් වසමේ සමර්සෙට් වත්තේ පදිංචිකරුවෙකුුණු කලින්ටන් නැලෙක්ස් රට රැකියාවකට ගියේ තරුණ වයේදීමයි. කුවේට් රටේ රැකියාවට එසේ යද්දී ඔහුට යන්තම් වයස අවුරුදු 19 ලැබුවා පමණි. වයසින් ලාබාල වියේ පසුවත් කලින්ටන් ඒ වන විටත් පෙම්වතෙකුව සිටියේය. ඔහුගේම වයසේ පසුවෑයට තම පෙම්වතා වූ ක්ලින්ටන් විදෙස්ගතවීම වාවා ගැනීමට අමාරුතරම් දුකක් වූවත් එක පැත්තකින් ඔවුන් දෙදෙනා ඒ ගැන සතුටු වූයේ රට රැකියාවෙන් උපයාගන්නා මුදල් වලින් ගෙයක් දොරක් හදාගෙන සතුටින් ජීවත් වීමට හැකිවන නිසාය. මේ බලාපොරොත්තු සිතේ දරාගෙන විදේශගත වූ ක්ලින්ටන් වසර දෙකකට පමණ පසු නැවත මෙරටට පැමිණියේය. ඔහු මෙරටට පය තබා නානුවෝයට පැමිණි මොහොතේම කෙලින්ම ගියේ තම ආදරණීය පෙම්වතිය හමුවීමටයි. දෙවසරක කාලයක් දෙදෙනාට දෙදෙනා නොදැක සිට නැවත හමුවුණු මොහොත ඔවුන් දෙපළටම ආස්වාදනක වන්නට ඇත. ක්ලින්ටන් තම පෙම්වතිය සමග බොහෝ දේ කතා කළේය. දෙදෙනා එක් වී තම අනාගතය සැලසුම් කළේය. නිවසක් තනාගෙන එහි ඉක්මනින් පදිංචි වීම ක්ලින්ටන්ගේ අරමුණ විය. එහෙත් ඒ අරමුණට ළඟාවීමට තමා කුවේට්ටි දෙවසරක සේවයෙන් උපයාගත් මුදල මදි බව ඔහුට වැටහුණි. එබැවින් නැවත විදේශ රැකියාවකට යාමට ක්ලින්ටන් තීරණය කළේය. වැඩිකල් නොගොස් ඔහු එම තීරණය ක්‍රියාත්මක කළේ පෙම්වතියගේද කැමැත්ත අනුවයි. දෙවන වරට විදේශගත වූ ක්ලින්ටන් සිය රැකියාවේ නිරත විය. ඒ අතරදී පෙම්වතිය සමගද දුරකථනයෙන් කතාබහ කළේය. තවත් ටික කාලයක් ගත වෙද්දී පෙම්වතියගේ කිසියම් වෙනසක් ක්ලින්ටන්ට දැනුනි. දෙදෙනා අතර කතාබහද අඩු විය. කෙටි පණිවිඩයක් පවා ඇගෙන් ක්ලින්ටන්ට ලැබුණේ කලාතුරකිනි. පෙම්වතියගේ මේ වෙනස ක්ලින්ටන්ට ලොකු ප්‍රශ්නයක් විය. ඇගේ මේ හදිසි වෙනස ගැන ක්ලින්ටන් බොහෝ වෙලා කල්පනා කළේය. සිදු වී ඇත්තේ කුමක්දැයි ඔහුට තේරුම් ගත නොහැකි විය. මේ ගැන තොරතුරු සොයා ගැනීමට තීරණය කළ ක්ලින්ටන් ඔහුගේ මෙරට සිටින මිතුරෙකුට දුරකථනයෙන් කතා කළේය. පෙම්වතිය තමා අතහැර වෙනත් පුද්ගලයෙකු සමග විවාහිවසගෙන සිටින බවට ඔහු දැනගන්නේ එවිටයි. මේ කතාවෙන් බොහෝ කම්පා වූ ක්ලින්ටන් ඒ ගැන කල්පනා කළේය. එකම නිවසක තමා සමග ජීවත් වීමට සිහිනමැ වූ පෙම්වතිය වෙනත් අයෙකු සමග විවාහිවස ගැනීම ඔහුට දරාගත නොහැකි විය. පෙම්වතියගේ මේ වෙනස් වීම ගැන වාවාගත නොහැකි දුකකින් පසු ක්ලින්ටන් තීරණයකට එළඹියේය. කුවේට්ටි ඔහු සේවය කළ ගොඩනැගිල්ලේ ඉහළ මහලයට ගිය ක්ලින්ටන් ඉන් බිමට පැන්නේ තම සිතේ දුක සදහටම නැතිකර ගැනීමේ අරමුණෙනි. එහෙත් වාසනාවකට මෙන් ඔහුගේ අතකඩ පායකට හෝ තුවාලයක් සිදු නොවුණි. එහෙත් පෙම්වතිය අහිමිවීමේ දුක ඔහුගේ සිතේ කැකෑරෙමින් තිබුණි. කිසියම් තීරණයකට ක්ලින්ටන් කුවේට් රටේ රැකියාවෙන් සමුගන්නට තීරණය කළේය. ඔහු රැකියාවෙන් ඉල්ලා අස්විය. නැවත මෙරටට පැමිණි ක්ලින්ටන් තම පෙම්වතිය සමග නැවත සම්බන්ධතාවය ආරම්භ කිරීමට කොතෙකුත් උත්සාහ කළත් ඇය දිගින් දිගටම ඔහුව ප්‍රතික්ෂේප කළාය. අන්තිමේදී තම ජීවිතය ගැන කිසියම් තීරණයකට පැමිණීමට ක්ලින්ටන් සිතන්නට ඇත. අවසානයේ ඔහු නානුවෝයේ සිට තලව කැලේ බලා ගියේ පෙම්වතිය හමුවීමේ අරමුණෙනි. එහෙත් ඔහුගේ සියලු බලාපොරොත්තු සුණු විසුණු විය. තලව කැලේට ප්‍රවිෂ්ට වූ ක්ලින්ටන් කොත්මලේයෝයේ ජලාශය මැදින් පිහිටි මාර්ගයේ කිහිප වරක් ගමන් කළේ කල්පනාවේ නිරත වෙමිනි. තවත් මොහොතකින් අතරමඟ නතර වූ ක්ලින්ටන් තමා අත තිබූ ජංගම දුරකථනයෙන් සෙල්පි ඡායාරූපයක් ගත්තේ කොත්මලේයෝයේ ජලාශය පසුවිමෙන් දර්ශනය වන අයුරිනි. තවත් තත්පර කිහිපයකින් එම ඡායාරූපයේ තම මුහුණු පොතට ඇතුළත් කළ ක්ලින්ටන් ඡායාරූපයේ ඉහලින් "මගේ ජීවිතය අවසන්. මම යනවා දෙවියනේ" යනුවෙන් සඳහන් කර අන්තර්ජාලයට මුදා හැරියේය. ක්ලින්ටන්ගේ මේ ඡායාරූපයට ඊට ඉහලින් ඔහු සඳහන් කර ඇති වදන් පෙළ දුටු ක්ලින්ටන්ගේ මිතුරෝ ඒ මොහොතේම ඔහුගේ ජංගම දුරකථනයට කතා කළත් ක්ලින්ටන් නෙමෙ අමතුම් වලට ප්‍රතිචාර නොදැක්වීම නිසා ඔහු කලබලයට පත් වූහ. මේ අතර මේ ඡායාරූපයේ දුටු එක් මිතුරෙක් තලව කැලේ පදිංචි තමාගේ මිතුරෙකුට දුරකථනයෙන් කතා කළේය. තම මිතුරෙකු වන ක්ලින්ටන් මුහුණු පොතට මේ මොහොතේ එක් කර ඇති ඡායාරූපයේ පිළිබඳ තොරතුරු තලව කැලේ මිතුරාට කීයෝහු වහාම කොත්මලේයෝයේ ජලාශය අසලට ගොස් ක්ලින්ටන් සොයා ගන්නා ලෙසට මිතුරාගෙන් ඉල්ලීමක් කළේය. වහා ක්‍රියාත්මක වූ මිතුරා තම යහළුවා දැනුම් දුන් පරිදි ක්ලින්ටන් සොයා කොත්මලේයෝයේ ජලාශය අසලට ගියේ ක්ෂණිකේනි. ක්ලින්ටන් ජලාශය අසල සිටිනු ඔහු නිරීක්ෂණය කළේය. ඔහුට ක්ලින්ටන් අසලට ලංවීමට තව තිබුණේ මීටර් 100ක් පමණි. එහෙත් ඔහුට තවත් පියවරක්වත් ඉදිරියට තැබීමට හැකි වූයේ නැත. ක්ලින්ටන් ඔහු බලා සිටියදීම කොත්මලේයෝය ජලාශයට පැන්නේය. ජලාශයේ ගැඹුරු ජලය අතරේ ගිලී ගිය ක්ලින්ටන් නැවත උඩාවේ නැත. මිතුරා කෑ ගැසුවේය. ඒ කෑ ගැසිල්ලට සෙනඟ පිරුණි. තලව කැලේ පොලිසියේ ජීවිතාරක්ෂක නිලධාරීන් සිද්ධිය වූ ස්ථානයට පැමිණි අතර දියේ සැඟ
හැඟුණු ක්ලින්ටන් සොයා කිමිදුම්කරුවන් ජලාසයේ සෝදිසි කරද්දී මඩේ එරී තිබුණු ක්ලින්ටන්ගේ මලසිරුර සොයා ගැනීමට හැකි විය. ක්ලින්ටන් ජලාසයට පැන සියදිවි නසා ගැනීමට පෙර සෙල්පි ඡායාරූපයගත් ජංගම දුරකථනය සහ තවත් ජංගම දුරකථනයක්ද ඔහුගේ මුදල් පසුම්බිය කොත්මලයෝය ජලාසයේ ඌරේ තිබී පොලිසිය විසින් සොයා ගැනුණි. පසුම්බියේ තිබූ හැඳුනුම්පත් පරීක්ෂා කළ පොලිස් නිලධාරියෝ ක්ලින්ටන්ගේ වගතුග සොයාගත්ත. මේ වන විට සියල්ල සිදු වී අවසානයි. පෙම් සමරතාවක් තරුණ ජීවිතයකට අවසානයේ ළඟා කළේ ලෙසයි. තම පුතුට වූ විපත දරා ගැනීමට නොහැකි වූ ක්ලින්ටන්ගේ මව්පියෝ මෙන්ම ඥාතීන් හිතමිතුරන් අදත් හැඬු කඳුලිනි. මේ විපත ඔවුනට දරාගත නොහැකි සැටියකි. තලවකැලේ පොලිසිය වැඩිදුර පරීක්ෂණ පැවැත්විය. අලුත්ම පුවත් දාපු ගමන් බලන්න. දැන්ම අපගේ YouTube channel එක subscribe කර bell සලකුණ සක්‍රිය කරන්න. ඒ වගේම මේ වීඩියෝ එක තවත් කෙනෙක්ට බලන්න share කරන්නත් අමතක කරන්න එපා.